තුලා ඉන්නේ වීඩියෝ බ්‍රෝ YouTube channel එකත් එක්කයි. ඉතින් මං අද කියන්න හිතුවා ඔගොල්ලෝ ගොඩක් කට්ටියට ගැටලුවක් වෙලා තියෙන සිංහල ටයිපින් ලේසියෙන්ම කරගන්නේ කොහොමද කියලා. ඉතින් වීඩියෝ එකට යන්න කලින් කියන්න ඕනේ අපේ subscribe කරන්න, ඒ වගේම මේ වීඩියෝ එක ගැන comment කරන්න, මේ වීඩියෝ එක යාළුවන්ටත් දැනගෙන share කරන ගමන් අපේ Facebook එකේ, Twitter එකේ, ඒ වගේම Google Plus එකේ like කරන්න, follow කරන්න. ඉතින් ආය වීඩියෝ එක ෂෙයා කරන්න කියලා කියන්න දෙයක් නැහැ නේ. ඉතින් කියන්න තියෙන්නේ webcam එක ආය on කරා. මේ මගේ අර potato PC එකෙන් මිදින්න සිද්ධ වුණා. මොකද ඒක කැඩලා ගියා. ඒක i3 එකක් වුණත් ඒක හැබැයි performance එක තිබ්බ පොඩ්ඩක් අර processing එක මරුවටම. ඉතින් එක software එකක් තමයි නිකන් අර professional විදිහට කරන එක තමයි මෙහෙම කරන එක. English කියන එක මේ ඉංග්‍රීෂ් කියලා කියන්නේ ඉතින් ලංකාවේ කට්ටියම ඩෙවලොප් කරපු ඒවා තමයි. නිකම්ම ඉංග්‍රීෂ් කියලා ඔයගොල්ලෝ සර්ච් කරන්නේ මේවා පේඩ් ඒවා නෙමෙයි. ඒක විශේෂයෙන් කියන්න ඕනේ සාමාන්‍යයෙන් ඉතින් මන් දන්න හැටියට ලංකාවේ ඔන්න දැන් සාමාන්‍යයෙන් ඇප් එකක් හරි ගේම් එකක් හරි සාමාන්‍යයෙන් ටිකක් හොඳ එකක් ඩෙවලොප් කරනවා. අනිවාර්යෙන් ඕක එන්නේ පේඩ් එකක් විදිහට. ඒතරම ඉතින් ලංකාවේ ඒ වගේ මහත් තමන් ගැන හිතන ජාතිය සෙට් එකක් ඉන්න එක ගැන ඇත්තම කනගාටුයි. මොකද මේ අපට දැන් ඇත්තම කියනවා නම් අපි ක්‍රැක් කළ සොෆ්ට්වෙයාර්ස් ගන්න යයි සල්ලි දීලා ගන්න නැති හින්දානේ. ඉතින් ඒ වගේ අර ගොඩක් ලංකාවේ කට්ටිය ට්‍රයි කරනෝනේ අපිටම ෆ්‍රී සොෆ්ට්වෙයාර්ස් හදාගන්න. අපිටම අනන්‍යතාවයක් තියෙන ඉංග්‍රීසි මැ දෙකක් ඕපන් වෙලා එකක් ක්ලෝස් කරමු. අපිටම අනන්‍යතාවයක් විදිහට. ඉතින් මේකට ඕනේ වෙනවා .net framework එක .net framework එක කොහොටද ඉන්ස්ටෝල් කරලා තියාගන්න. නැත්නම් මේක හරියට මේක නම් අවුලක් නෑ. මං ඊළඟට කියන්න යන software එක නම් පොඩක් අවුල් තියෙයි. ඉතින් මේකේ මෙන්න මෙහෙමයි type කරන්න තියෙන්නේ. ඉතින් normal අපි සිංහලෙන් type කරන විදිහට සයන්න ගහන්න ඕන SA කියලා ගහනවා. hello kuruma type එකක්. ඉතින් hello kuru එකේ දැන් ඕගොල්ලෝ hello kuru type එකක් කියලා කිව්වහම hello kuru එකේ english type කරන්න ඕනේ. මාරු කරලානේ මේකේම මාරු කරන්න බෑ. මේකේ කෙලින්ම type in ඉන්නේ. අනිවාර්ය මේකේ ටයිප් කරලා ඉවරලා ඉතින් කොපි පේස්ට් එකක් යන්නත් ඕනේ. කොපි පේස්ට් එකක් ගියේ නැත්නම් ඉතින් මුකුත් කරන්න බෑනේ. හරිද? කොපි පේස්ට් දැන් සිංහල අතරේ ඉංග්‍රීසි ටයිප් කරන්න ඕන නම් කරගන්න ඕන වැඩක් තියෙනවා. ඉතින් ඉස්සල්ලා මම මේකේ ගොඩක් කතා කරලා ඉන්නම්. මුලින්ම මේකේ එනවා help panel එකක්. ඉතින් මේ help panel එක ඔයගොල්ලන්ට පොඩ්ඩක් කැයාෆුලි කියවුවොත් ඕක යස් තුනත් එකයි නොදුන්නත් එකයි. මේ කී මැප් එක කැරක්ටර් මැප් එක. ඉතින් සංයක අනුසර්ග විසර්ග වවල් ටයිප් ඉන් ඉංග්‍රීසි විත් ඉංග්‍රීසි. ඒක මං කියලා දෙන්නම්. ඒක නම් කියලා දෙන එක ඒ වට් නෙමෙයි. ඉතින් සමහර වෙලාවට ඔයගොල්ලන්ට යංශේම ගහන්න ඕන නම් YA යංශේ වදින්න නේද? මේක දැන් ආයේ D දෙක නේද? මේ අංශ වැදුණ හැටි ධාන්‍ය කොහොම තමයි ගහන්න තියෙන්නේ. ඊපස්සේ my pc කියලා ගහමු බලන්න. my pc ඔන්නේ video bro youtube channel කියලා ගහමු. මෙන්න මේ විදිහට bracket දෙක දාලා ඩබල් ස්ලෑෂ් එකක් දාලා ඩබල් ස්ලෑෂ් එක මැද ගහන්න ඕනේ. එතකොට අර බ්‍රැකට් දෙක පේන්නෙත් නෑ. ද ද ද ද ද ද ද ක්වික් බ්‍රවුන් ෆොක්ස් ඕවර් ලේසි හරි ඔන්න ඉංග්‍රීසි කැහිල්ල. ඊට පස්සේ මේකේ ඉංග්‍රීසි ෆොන්ට් එක විතරක් මාරු කරගත්ත හැකි මේ උඩ වදින ඉංග්‍රීසි ෆොන්ට් එක සිංහල ස්ක්‍රිප්ට් මල අන්ඩර්ලයින් නමනම් කරන්නත් පුළුවන් නැකනේද? ඒ වගේ පොඩි වැඩ කැලලික්කුත් තියෙනවා.
ආය ඔගලොන්ට රිසන්ලි එකන නිතරම් පාවිච්චන වචන මෙතන දාගන්න පුළුව හරද ඉතින් මේක ආය ස්ක්‍රප්ට එක සේව් කරගන්න පුළුවන් අන්නක පාසියක් වෙනවා මේ හැබැයි ස්ක්‍රප්ට් එක කියන්න පුළුවන් සිංහලට කියම විතරයි සිංහල ස්ක්‍රප්ට් එක ටයිප් වෙන්න එකයි කියන්න පුළුවන් ඉංග්‍රීසි එකම විතරයි ඊළඟ තමයි පෙන්සිල් කියන සොෆ්ට්වෙයාර් එක පෙන්සිල් නම් බලමු ඉන්ස්ටෝල් කරාද නැද්ද කියලා පැකිල්ල කියලා